දායක රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාර්ද සිල්වා වෛද්‍යතුමාටම අපි අද දවසේ ආරාධනා කරේ අයිවන් සුබදැසන. අයිවන් සුබදැසන. එහෙමනම් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා වර්තමානයේ වැඩිපුරම කතා කරන වැඩිපුරම දෙනෙක් පීඩා විඳින රෝගී තත්ත්වයන් කිහිපයක් පිළිබඳව ඒ අතරින් මුලින්ම අපි කොලෙස්ටරෝල් කියන තත්ත්වය, ඊනනතුරු කොලෙස්ටරෝල් වගේම හයි බ්ලඩ් ප්‍රෙෂර්, එහෙමත් නැත්නම් අධි රුධිර පීඩනය සහ දියවැඩිය. දියවැඩිය ගැන අපි කලින් දවසකට කතා කරා. ඒ තුන සංකූලතා පිළිබඳවත් කතා බහ කරා. දැන් කොලෙස්ටරෝල් පිළිබඳව අද දවසේ අපි කතා බහ කරන අපේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳ ඒ වැඩි වීමට හේතු මොනවාද? ඒ වගේම මේක අඩු කරගන්නව මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව සහ කොලෙස්ටරෝල් කියන දේ පිළිබඳ ගොඩාක් සමාජයේ තියෙන විවිධ මත තිබෙනවා. ඒ පිළිබඳවත් අපි වෛද්‍යතුමාගෙන් අද දවසේ වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් දැනගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ ඔබත් මේ වගේ රෝගී තත්ත්වයන් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. කොලෙස්ටරෝල්, බ්ලඩ් ප්‍රෙෂර්, ඒ වගේම දියවැඩිය වගේ රෝගී තත්ත්වයන් ඔබට තියෙනවා නම් වෛද්‍යතුමාගෙන් සජීව උපදෙසක් ඔබට ලබා ගන්න පුළුවන්. කතා කරන්න 0115 299 299 0115 299 299ට ඔබේ ගැටලුත් යොමු කරන්න කියලා අපි මතක් කරන ගමන් දැන් කොලෙස්ටරෝල් වැඩි කියලා හිතන ගොඩාක් දෙනෙක් දැන් අපි දන්නවා ලිපිඩ් ප්‍රොෆයිල් එක කරන වගේ පුංචි පුංචි කාරණා අපි දන්නවන්නේ දෙලේ පරීක්ෂණයක් කරලා අපේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටමයි පරීක්ෂා කරගන්න. දැන් එතනදී ගොඩක් වෙලාවට අපි දකිනවා කොලෙස්ටරෝල් අපි රිපෝට් එකක් වර්තාවක් අතට ආවට පස්සේ වෛද්‍යතුමනි ගොඩාක් දේවල් තියෙනවා. එතකොට මේ සියලු දේවල් එක ඇත්තටම රෝගීගේ ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කියලා කියන්නේ මොන මට්ටමද සහ මොකක්ද ඒ සඳහා තියෙන වෛද්‍ය නිගමනය කියලා පැහැදිලි කිරීම අපි කතාබහ ආරම්භ කරමු. ඔව් ඇත්තටම ගොඩක් වෙලාවට අපි දකිනවා සමහරෙකු සීරම් කොලෙස්ටරෝල් කියලා. අපි කොලෙස්ටරෝල් එක ගන්න කිව්වම ගිහලා කොලෙස්ටරෝල් විතරක් පරීක්ෂා කළා. ඒකෙන් අපිට ඇත්තටම මේ වෛද්‍ය විද්‍යාත්මකව අපිට මුකුත් බෙහෙත් කිරීමක් කරන්න අමාරුයි. මොකද හේතුව අපි අර ලිපිඩ් ප්‍රොෆයිල් කියන එකම බලාපොරොත්තු වෙනවා. මොකද කොලෙස්ටරෝල් කියන එක ටෝටල් කොලෙස්ටරෝල් එක ගොඩක් වෙලාවට ඊට කලින් දවසේ ෆාස්ටින් ඉඳීම මත ඉන්න ප්‍රමාණය මත ඊට කලින් දවසේ ගත්ත ආහාර ප්‍රමාණය මත වෙනස් වීමක් වෙනවා. ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ්ස් වලටත් ඒ බලපෑම තියෙනවා. ඒක තමයි අපි පැය 12ක් निराහාරව ඉඳලා මේ පරීක්ෂණය කරන්න කියලා කියන්නේ ඒකයි. ඒකේදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන good cholesterol bad cholesterol කියලා තියෙනවා. ඒකේ good cholesterol කියන්නේ HDL cholesterol කියන එක. ඒක වැඩි වෙන තරමට හොඳයි. ඒ වගේම LDL එහෙමනම් VLDL එහෙම ඊට තමතරව ට්‍රයිග්ලිසරයිඩ්ස් මේ කියන සංඝටක ටික යාර ලිස්ට් එකේ තියෙන ඉතිරි ටික ඒවා එච්චර හොඳ නැති ඒවා ඒවා බෑඩ් කොලෙස්ටරෝල් කියලා අපි කියනවා. ඊට අමතරව අපි බලනවා අර හොඳ සහ නරක කෙනෙකු හොඳද නරකද කියලා තීරණය කරන දේ වගේම අපේ කොලෙස්ටරෝල් වලත් අපි හොඳ නරක තියෙන අනුපාතය බලනවා. අපි ටෝටල් කොලෙස්ටරෝල් වලට HDL කියන රේෂියෝ එක චෙක් කරලා බලනවා. ඉතින් ඒකේ තියෙන එක සාමාන්‍ය පහට වඩා අඩුවෙන් බලාපොරොත්තු වෙන අපි නිරෝගී පුද්ගලයෙක්ගේ. ඒක ඊට වඩා වැඩි වුණොත් අපි මේක අධික කොලෙස්ටරෝල් මට්ටමක් කියලා මේ සැක පහල කරනවා. හැබැයි අපි එක මාපකයක් විතරක් පාවිච්චි කරන්නේ නැහැ. මේ අපි කෙනෙකුට බෙහෙත් කරනවද නැද්ද කියලා තීරණය කරද්දී හැබැයි අපි ෆලෝ අප් එකේදී අපි ඒක මාපකයක් අපිට ඇති වෙනවා. ඒක ෆලෝ අප් කරන්න. නමුත් මූලික වශයෙන් අපි නිගමනය කරනවා නම් මේ රෝග නිర్ణය යන්න මේ වෙන්න නම් අපිට අර අපි සම්පූර්ණ කොලෙස්ටරෝල් එකම බලන්න ඕනේ. ඊට අමතරව බලන්න ඕනේ ද්විතීක තියෙන රෝග. ඒ කියන්නේ අපි හිතමු කොලෙස්ටරෝල් වලට අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් හයිපෝතයිරොයිඩිසම්, තයිරොයිඩ් අඩු මට්ටම මේ හින්දා අපිට ද්විතීකව තයිරොයිඩ් මේ අපිට කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අපි වකුගඩු ආශ්‍රිත සමහර රෝගවලදී අපි නෙෆ්‍රොටික් සින්ඩ්‍රෝම් මේ වගේ වලදී අධික කොලෙස්ටරෝල් මට්ටමක් තියෙන්න පුළුවන්. ඒ වගේ විවිධාකාර හේතු නිසා අපිට එනවා නම් අපි ඒ හේතුත් හොයලා බලන්න ඕනේ. ඒ හේතුත් එක්ක සමගාමී යන රෝගක් තියෙනවා. අපි හිතමු අධික කොලෙස්ටරෝල් මට්ටමත් එක්ක සමහරවිට ෆැටි ලිවර් කියන එක. ඒ කියන්නේ අක්මාවේ තෙල් තැම්පත් වීමත් අපිට සමගාමී වෙන්න පුළුවන්. සමහරවිට මේ දෙක වෙන වෙනම ඉන්නත් පුළුවන්. ඉතින් ඒකෙන් අපි අක්මාවේ පරීක්ෂණ කරනවා. මොකද අපි දෙන බෙහෙත් වල අතුරු ආබාධයක් හැටියට අක්මාවට බලපෑමකුත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ පැත්තත් බලන්න ඕනේ. ඊට අමතරව අපි පරම්පරාවේ හෘද ආබාධ තියෙනවද? අංශභාග තත්ත්ව තියෙනවද? එහෙම නැත්නම් පරම්පරාවේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළව තියෙනවද? මෙයාට අපි ඒ රෝගියාට කොතරම් අනිත් අවදානම් තත්ත්ව තියෙනවද? ඒ කියන්නේ අපි දියවැඩියාව එකම අධික රුධිර පීඩනය මේ වගේ හැමදේම සැලකිලිවර ගණගෙන අරගෙන තමයි අපි ගොඩක් වෙලාවට බෙහෙත් පාටක් ගන්න. හරි. අපි ඒ පිළිබඳව අඳුරටත් විස්තර දැනගමු. ඊට කලින් පාදොක්කෙන් නානනී මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. අවස්ථාව දෙන අපි ඔබතුමියට. සුබදැසනක්. සුබදැසනක්. ඔව් මොකද ගැටලුව? ડોක්ටර් මට කියනවා මේ ආතරයිටිස් මේ කොලෙස්ටරෝල් එකම තියෙනවා. ඔව්. කොච්චර විදිහට ගත්තත් ડોක්ටර් අඩු වෙන්නේ මට. මේ නැගිටින්න යන්න බෑ. දරිසි දෙනවා. මේ කොම්බේ අමාරුයි. දැන් ඔබතුමියට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තියෙන්නේ හන්දිය අමාරුව පිළිබඳ දෙයද නැත්නම් කොලෙස්ටරෝල් මට්ටම පාලනය වෙන්නේ නැති එකද? रोग देखे संबंधයක් නැහැ सामान्य අපි මේ අපි සමහරවිට අපි මේ මේ දෙක කිසිම සම්බන්ධයක් නැහැ දෙක වෙන වෙනම වෙන රෝග දෙකක් අපි හන්දි අමාරුව වෙනම බලන්න ඕනේ පරීක්ෂා ලක් කරලා මේක මොන වගේ ආතරයිටිස් වර්ගයක්ද කියලා. ඒ කියන්නේ ගොඩක් එක්කම පීඩා විඳින වගේ පේනවා. අපි කියන කොන් දෙකක් වක් කියන දනිස්කයක් උත් කියන. ඒතර ගොඩක් වෙලාවට අපි වයස්ගත මට ඇත්තට වයස අහන්න බැරි වුණා. වයස්ගතන අපි ගොඩක් වෙලාවට හිතන්නේ මේ ඔස්ටියෝ ආතරයිටිස් එක්ක අපිට ලම්බස් ස්පොන්ඩිලෝසිස් ඒ වගේ කියන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඔස්ටියෝ ආතරයිටිස් දනිස් තියෙනවා නම් අපිට ඔය එකක්ම එන්න පුළුවන්. ඉතින් ඒ ගැන හරි නිර්ණය කරන්න බෑ අපි මේ බලන්න නැතුව. ඒක නිසා වෛද්‍යවරයෙක් හමු වෙලා අපි ආතරයිටිස් රෝගේ මොකක්ද කියලා හඳුනන්න ඕන. මොකද අපි බෙහෙත් කරන ක්‍රමය වෙනස් වෙනවා. කැක්කුම එන්නේ උදේටද රැයටද කියලා ඒ වගේ දේවල් හොයාගන්න ඕනේ. ඒ වගේම අපි ඒක භාජන වෙලා තියෙන හන්දි වර්ගය අනුව. ඒ කියන්නේ අත්වල පොඩි හන්දිද, කොන්දේද, දනිස්ද, උරහිසද මේ කියන මට්ටම අනුව අපි හිතනවා ලාර්ජ් ජොයින්ට්, ස්මෝල් ජොයින්ට් ආතරයිටිස් කියලා තියෙනවා. මේ ඔක්කොම එකතු අරගෙන අපි හිතලා බලනවා මොන වගේ රෝගයක්ද මේක රෝග නිర్ణයට එන්නේ. ඒ අනුව තමයි අපි ඒකට බෙහෙත් කරන්නේ. ඊට පස්සේ අපි කොලෙස්ටරෝල් ගත්තාම කොලෙස්ටරෝල් නම් පාලනය කරන්න පුළුවන්. හැබැයි ඒකේ කොලෙස්ටරෝල් පාලනය කරද්දී අපි නියමිත බෙහෙත නියමිත කාලයක් නියමිත මාත්‍රා වශයෙන් පාවිච්චි කළ යුතුයි. ඒකෙදී එතන ඒක ඇත්තට අමාරුවක් වෙන වැඩක් නෙමෙයි. ඒක හින්දා අපි වෛද්‍යවරයෙක් හමු වෙලා බලන්න මේ ඒ වෛද්‍යවරයා ඒ රෝගිය මේ හරියටම පාලනය කළදී මොකද ඒ වෛද්‍ය අනුමැතිය ඇතුව බෙහෙත් ටික හරියට ඒ කාලයම පාවිච්චි කරන්න ඕනේ. ගොඩක් රෝගීන් කරන්නේ ටිකක් පාවිච්චි කරලා හොඳ වෙනකොට ඒ බෙහෙත අමතක කරලා දානවා. ඊට පස්සේ ආපහු තව මාස දෙක තුනකින් එක්ක හෘදයාබාධ රෝගී කියනවා. ඊට පස්සේ එහෙම නැත්නම් අංශභාගයේ රෝගයකින් අපිට පහළ වෙනවා. එහෙම නැත්නම් අයිත් කොලෙස්ටරෝල් මට්ටම වැඩි වෙලා ડોක්ටර් බෙහෙත් ගත්තේ නැහැ. අයිත් කොලෙස්ටරෝල් වැඩි කියලා එනවා. ඉතින් මේ දෙකම හොඳ නැහැ. ආපහු මුලින්ම පටන් ගන්න වෙනවා. ඔව්. හරි. ඉතින් එවැනි ගැටලු පිළිබඳව අපි කියුවේ සමාජයේ තිබෙන බොහෝ කාරණා පිළිබඳව අපිට නිවැරදි දේ වෛද්‍ය විද්‍යාත්මක මතය පිළිබඳව මෙතනදී පැහැදිලි කිරීමක් ලැබෙන අපිට වෛද්‍යතුමාගේ කතාබහත් එක්ක ඔබටත් පුළුවන් ගැටලු තියෙනවා නම් 0115299299ට කතා කරන්න. සජීව වෛද්‍යතුමාන අවස්ථාව ලබා දෙන ඔබේ ගැටලු වලට. දැන් වෛද්‍යතුමා අපි ගොඩක් කරන්නේ දැන් කොලෙස්ටරෝල් මට්ටම පිළිබඳව කතා කරන අර අපිට ලැබෙන රුධිර පරීක්ෂණ වාර්තාත් අපි දැකලා තියෙන කාරණාවක් තමයි විවිධ පරීක්ෂණාගාරවලින් ලැබෙනකොට ඒ මට්ටමේ උපරිමයේ සීමාවේ යම් යම් වෙනස්කම් තියෙනවා. අපි කැමති වෛද්‍යතුමා ඒ ගැන පැහැදිලි කිරීමක් එක්ක හරියටම කොලෙස්ටරෝල් ඔය කියන හොඳ හෝ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය ශරීරයේ තිබිය යුතු මට්ටම් පිළිබඳව දැනගන්න. ඊට කලින් අමතුමක් තියෙනවලු අපිට සුබෝදෑසනක් දීපිකා මහත්මිය කියන්න මොකද්ද ප්‍රශ්නේ? මගේ වෛද්‍යතුමාට මේ කියන්නේ ඔව්. ගේ අම්මගේ වයස අවුරුදු 72යි. ඔව්. ඔව් කියන්නේ මේ වදකුණු කකුල ආතරයිටිස් කිව්වා. ගොඩාක් ඉදිරිලා තියෙනවා මේ යට ඇවිදින්නත් අමාරුයි. දැන් යට බෙහෙත් කරලා දැන් ඊයේ පෙරේදා ඉඳලා අත් දෙකවත් උස්සන්න බෑ. බොහොම සුදුයි මේ ඔව් මොකද කරන්න කියලා නේද? ඔව්. මෙහෙමයි මේ වයස්ගත වෙනකොට අපිට ගොඩක් කරන්න නැතන ගෙවීම් සහ වැයවීම් හින්දෙන ආතරයිටිස් වර්ග මම හිතන උරහිසෙන කියන්නේ ෆ්‍රෝසන් ෂෝල්ඩර් කියන තත්ත්වෙ වෙන්නේ නැති. මේකද අපි ගොඩක් කරාට නේ අත උස්ස ගන්න බෑ. අපි කොණ්ඩේ පියර ගන්න බෑ ඒ වගේ තත්ත්ව. අද අපි කොලෙස්ටරෝල් ගැන කතා කරන ප්‍රශ්න ආතරයිටිස් ගැන හින්දා ඉතින් මම උත්තර දෙන්නම්. අර විතර පළවෙනි දුරකතන අපතුම ආතරයිටිස් ගැන ආවනේ. ඒක දැන් ඔය දෙන්නේ කියන්නේ. අපි හින්දා මේ නමුත් ඒ ලක්ෂණ තියෙනවා අපි උරහිසට වෙනම බෙහෙත් කිරීමක් සහ ඒකට ව්‍යායාම කිරීම තමයි ගොඩක් වැදගත්. අපි ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝගයට අපිට නිෂ්ඨාවටම සුව කරන්න බෙහෙත් නැහැ. නමුත් අපිට පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යායාම කිරීම තුළින් අපිට ප්‍රකෘති තත්ත්වයට ළඟා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යායාම කිරීම තුළින් මස්පිඩෝල් ශක්තිමත්භාවය වැඩි කිරීම තුළින් අපි හන්දියට එන ආතතිය අඩු කරලා අපි මේ අපේ බර ප්‍රවේශය කරන්න පුළුවන් ඊළඟ මස්පිඩුවට. එතකොට ඒ තුළින් අපිට කැක්කුම් අඩු කරන්න පුළුවන්. ඒ වගේම මේ සැහැණ අධිය දුරට ඒකෙන් තමයි අපිට ගොඩක් පාලනය කරන්න වෙන්නේ. මොකද අපි දෙන බෙහෙත් වල අතුරු ආබාධ තියෙන සමහරට ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වෙන්න පුළුවන්. සමහරලාට අපිට වක්ගඩු වල බලපෑම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන සමගාමී රෝග තියෙනවා නම් අපිට ඒකත් එක්ක නැවත වතාවක් අපිට වක්ගඩු වලට එන හානියක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඒව දීර්ඝකාලීනව ගන්න එක වළකින්න. తాවකාලිකව තමයි ඒවලට ගන්න බෙහෙත් තියෙන්නේ. සමහර බෙහෙත් තියෙනවා ඒවා පොඩි කැක්කුම් නාශක. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවා මේ ගොඩක් වෙලාට මේ වෛද්‍ය අනුමැතිය ඇතුව පාවිච්චි කරන හොඳයි. හරි ගැටලු තියෙනවා නම් කතා කරන්න 0115 දුරකට නැමතුමට යන්න කලින් මම ඔයතුමාගෙන් අර විමසුවේ අපිට දැන් කොලෙස්ටරෝල් පිළිබඳ පරීක්ෂණයක් රුධිර පරීක්ෂණයක් සිදු කරගත්තට පස්සේ ඒන යම් යම් අගයන් සම්බන්ධයෙන් අපි අර විවිධ පරීක්ෂණාගාරවල ඒ අගයන් වෙනස් විදිහට අපි දකිනවා එතකොට ඒ මොකක්ද නියම අගය සහ කොලෙස්ටරෝල් පැවතිය යුතු මට්ටම කියන කාරණා පිළිබඳ අපි කැමැතියි දැනගන්න. ඔව් ඇත්තටම ඕක හැමතැනම වෙන ප්‍රශ්නයක්. මොකද සමහරලාට ඒ ලැබ් එක අනුව ඒ කියන්නේ අපි කරන මැෂින් එක අනුව තමයි ඒකලා දෙන්නේ රෙෆරන්ස් රේන්ජ් එක. ඉතින් ඒක පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඒ කියන්නේ සමහරට අපි 150 සාමාන්‍ය එකට සමහර තැන්වල 150ට වැඩි වුණොත් අපි හිතන ට්‍රයිග්ලිසරයිඩ්ස් වැඩි කියලා කිව්වොත් ඒක සමහරෙකෝ ඒක 160ක් කියලා තියෙනවා. ඉතින් ඒකට අපි වැරදි වෙනවා. ඉතින් සාමාන්‍ය අපි වෛද්‍යවරයෙක් කතා කරන්නේ ඉන්ටර්නැෂනල් ගයිඩ්ලයින්ස් වල තියෙන මාපක මත. ඉතින් ඒකට අපි සමහරලාට අපි දැන් තියෙන ඒකත් එක්ක තියෙන තවත් රෝග ගැන අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපි යම් වැලියු එක වැඩිද නැද්ද කියලා කියන. ඒ අගය වැඩි නම් අපි කියන්නේ අපි හිතමු උදාහරණයක් වශයෙන් LDL කියන එක. LDL එක අපි සාමාන්‍ය මිනිසෙට 160ක් වගේ තිබ්බත් අපි එච්චර සැලකිල්ලට ගන්න 160ට වඩා වැඩි වුණොත් ටිකක් අපි සැලකිලිමත් වෙනවා. ඉතින් අපි හිතමු දියවැඩියා රෝගයක් තියෙනවා නම් අපි ඔහුට මේ අපි ඒක 100 දක්වාවත් අඩු වෙන්න ඕනේ. ඒතකොට අපි ඒකට බෙහෙත් කරනවා. ඒතකොට සමහරෙකුට අපි හිතමු 130ක් 140ක් තියෙනවා. අපි දියවැඩියා රෝගියෙක් තියෙනවා නම් අපි මේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් දෙනවා. ඒතකොට අපි බෙහෙත් දීලා අපි ඒක අඩු කරගන්න උත්සාහ කරනවා. මොකද ඒක අපේ උත්සාහය 100ට අඩු කිරීම තුළින් අපිට එන අර සංකූලතා කියන දේවල් ටික අඩු කරගන්න. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපි කියන්නේ දියවැඩියාවක්, අධික කොලෙස්ටරෝල් මට්ටම, අධික රුධිර පීඩනය, දුම්පානය. ඉතින් මේ වගේ දේවල් ඔක්කොම අපේ වැස්කියුලර් රිස්ක් ෆැක්ටර්ස්. ඒ කියන්නේ අපි අංශබාධ තත්ත්ව සහ හෘදයාබාධ තත්ත්ව වගේ ඇතිවීමට ප්‍රවණතාවය වැඩි කරන මේ රෝග තත්ත්ව. ඉතින් මේ රෝග තත්ත්ව එකිනෙක එකතු වෙන්න ඒ අවස්ථාව වැඩි. ඒක නිසා අපි ඒ රෝග තත්ත්ව ඒ සංකූලතාව ටික එන්නේ නැති වෙන්න තමයි අපි මේ ඔක්කොම දේවල් කරන්නේ. ඉතින් එතනදී ඒ වගේ තත්ත්වවලදී මේ අපිට මේ වැඩියෙන් තියෙනවා නම් ඒ වැඩි ප්‍රමාණය වෙනස් වෙනවා රෝගියාගේ රෝගියට. හරි අපිට නිලෝක ඉන්නවා දුරකථනයේ ගැටලුව කියන නිලෝකස් බුදැසනක් හරි දුරකථන විසඳ වෙලා තියෙනවා අවස්ථාව උත්සාහ කරන්න අපි 10 30 විතර වෙනකන් ඉන්නවනේ ඔබත් එක්ක 0115 209 209 ට කතා කරන්න අපි වෙලා වතුන දැන් සමහර අයට තියෙන ගැටලුවක් තමයි කොලෙස්ටරෝල් වලට අර කොච්චර බෙහෙත් ගත්තත් මේක බෙහෙත් නැවැත්තුවාට පස්සේ අර දියවැඩියා වගේ පාලනය කළ හැකි රෝගී තත්ත්වයක්ද මේක බෙහෙත් නවත්තලනකොට ආයෙත් එන්න පුළුවන්ද අපිට දැන් අපි කෑමත් එක්කත් මේක වෙනස් නැතකොට කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගත්තත් ඔය එතමනේ දිගටම බෙහෙත් ගන්න සිද්ධ නැත්නම් අපිට නවත්තන්න පුළුවන්ද අපිට පාලනය කරගෙන ඉන්න පුළුවන් නෑ ඒක බෙහෙත් ගන්න වෙනවා දීර්ඝාලව මොකද ඒක අපි ගොඩක් වෙලාවට අපේ අත්දැකීම් වලින් දැකලා තියෙනවා මේ බෙහෙත් පාලනය කරලා ඊට පස්සේ බෙහෙත් නොගෙන හිටියාම නැවත තත්ත්වයක් එනවා. මොකද අපි සෑම වෙලාවෙම අපි බලාපොරොත්තු වෙන අපේ ඇඟේ සමස්තිතිය එක වගේ මට්ටමක පවත්වාගෙන යනවා. ඒ කියන්නේ අපේ අපිට අර පිටිපස්ස එළියෙන් එන බාහිර බලපෑම් වලින් මිදලා අපි ඇඟේ තියෙන එක මට්ටමක තියාගෙන යනවා. අපි දියවැඩියාව ගත්තත් කොලෙස්ටරෝල් ගත්තත් ඒවා ඉහළ පහළ යන එක අපේ ඇඟට හොඳ නැති දෙයක්. ඒකෙන් තමයි අපි සමහරවිට අංශභාග තත්ත්ව ඒ වගේ වලට එන්නේ. කියන්නේ අපි හිතමු unstable plaque එකක් ගැලවිලා. ඒ කියන්නේ unstable plaque එක කියන්නේ මැලියමගේ බැඳිලා තියෙන මේ අපේ රුධිර නාල වල තියෙන කැටයක් ඒක ගැලවිලා යන අවස්ථාව වැඩි අපේ ඇඟේ තියෙන අර මට්ටම් වල ඉහළ පහළ යෑම නිසා. ඒක නිසා අපි ඒ මට්ටම එක මට්ටමකින් පවත්වාගෙන යන්න තමයි උත්සාහ කරන්නේ. ඒක නිසා බෙහෙත් ගන්න ඕන අපි සාමාන්‍ය පුරුදු වීමක් කියලා නෙමෙයි. ඒක සමහරකට තියෙන වැරදි මතයක් අපි අර ඉන්සියුලින් ගැන කතා කරලා වගේ. මෙහෙම පුරුදු වීමක් නෑ බෙහෙත් ගන්නකොට අපි තීරණය කරන්නේ මේ අපි කෙනෙකුට බෙහෙත් කරන්න කලින් අපි ගොඩක් දේවල් ගන්නවා. බෙහෙත් කළ යුතුද නැද්ද කියලා. නමුත් බෙහෙත් කරන්න පටන් ගත්තා ඊපස්සේ අපි ඒක ජීවිත කාලෙම ගන්න ඕනේ. නමුත් අපිට බෙහෙත් මාත්‍රාව අපිට වෙනස් කරන්න පුළුවන් අඩු කරගන්න පුළුවන්. හරි. තෙරෙස මහත්මිය මොකද්ද ගැටලුව? සුබ දැසනක්. සුබ දැසන මම දෙවියන් සෞඛ්‍ය විද්‍යාවේ විවාහකයි එයාට විවාහිත දෙවියන්වල අවුරුද්දක් වුණා. ඒකේ සිලෙන්දරන් එයාට කොලෙස්ටරෝල් තියෙනවා. ටිකක් වැඩි 20ක් වගේ තිබුණා. තාමත් තියෙනවා. ඒක මේ දැන් ડોක්ටර්ලා කිව්වම ඒගොල්ලෝ බීට් පාවිච්චි කරන්න ඕනේ නැහැ කියනවා. ඒකේ මට දැනගන්න ඕනේ යාට දැන් ඉතින් පබ්ලික් කරලා හම්බෙන්න ලැබෙයි තාම නැහැ. ඒ වුණා මේක ගැටලුවක්ද මේ ගන්නත් ප්‍රශ්නයක් නැද්ද කියලා. ඔව් මෙහෙමයි මට මේ පොඩක් කියනවද ලිපිඩ් ප්‍රොෆයිල් එකේ තියෙන අනිත් සංගරක ටික ගැන පොඩක් කියන්න පුළුවන් නම් ගොඩක් ලේසියි. ඩොක්ටර් ඒක නම් රිපෝට් එක ගන්න යන්නේ. ඔව්. මේ මෙහෙමයි අපි මේ අර සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම විතරක් තිබ්බහම මම ඒකෙන් කලින් කිව්වා වගේ අපිට බෙහෙත් කරන්න ගැන තීරණය කරන්න අමාරුයි. සාමාන්‍යව ගොඩක් වෙලාවට අපි ගර්භණීය අවස්ථාවේදී කොලෙස්ටරෝල් බෙහෙත් පාවිච්චි කිරීමෙන් වැළකීලා ඉන්නවා. ඉතින් ඒක නිසා අපි මේ කොලෙස්ටරෝල් මට්ටම යම් ප්‍රමාණයට වැඩි වෙලා තියෙනවා නම් අපි උත්සාහ කරන්න ඕනේ අපි ගොඩක් වෙලාවට ඩයට් කන්ට්‍රෝල් සහ අපි කියන්නේ ලයිෆ් ස්ටයිල් මොඩිෆයි කරන්න. ඒ කියන්නේ අපි කෑම කන දේවල් වෙනස් කරන්න උත්සාහ කරන ව්‍යායාම කරන්න ඕනේ. ඒක කළා අපිට අන්තික ප්‍රෙග්නන්සියක් එන්න ඉතින් අපි ගොඩක් වෙලාවට අපි නොකරන දේක් තමයි අපි ව්‍යායාම කිරීම කියන එක. කියන අපි බලාපොරොත්තුවක් තියෙනවා නම් ගර්භණී වෙන්න අපි ඊට කලින් අපි උදරයේ ප්‍රදේශයට විශේෂයෙන් මේ ව්‍යායාම කළ යුතුයි කොන්ද ප්‍රදේශයට ව්‍යායාම කළ යුතුයි මොකද අපි මේ දෙපැත්ත ශක්තිමත් කරන්න ඕනේ අපි පෙර සූදානමක් වෙන්න ඕනේ කලලයක් අපේ බඩ ඇතුලේ රඳවගෙන යන්න. ඉතින් ඒ උදරය ඇතුලේ රඳව ගන්න තරම් අපේ කොන්ද සහ මේ අපේ මාංශ පේශි ශක්තිමත් කිරීම තමයි ගොඩක් වැදගත් වෙනවා. මොකද ඊට පස්සේ අපිට සමහර අපි ගොඩක් වෙලාවට සීසවය කරාම ඒ කියන්නේ ඒකෙන් පස්සේ එන හර්නියා තත්ත්ව එහෙම නැත්නම් ගර්භණී අවස්ථාවෙන් පස්සේ එන හර්නියා තත්ත්ව කියන දේවල් අඩු කරන්න පුළුවන් ගොඩක් වෙලාවට අපි අර උදර ප්‍රදේශයට ව්‍යායාම කිරීම තුලින්. ඉතින් ඒක මේ ඒකත් එකතු කරගෙනම මම හිතන්නේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම් ව්‍යායාම වැඩි ප්‍රොටෙක්ට් කරා නම් හොඳයි. ඒ වගේම ඒකත් එක්කම අපේ කෑම පාලනය හරි වැදගත්. මොකද කෑම පාලනය නැතුව අපිට ගොඩක් දේවල් අඩු කරන්න අමාරුයි. Oh, then okay, Amaru Tanera, the Kucher Behit Karatne, Ahara Palne, Pilipatakakan, take Palnik in Turuapu Sunsuneha, Lidata Avash, no one, and the Lidata Hitakaran, Ahar, can even Sakuraka Lady Palnik, Ragan, Hekvinavasta, then cholesterol thin on Kalanthrak, the sick, and again, cholesterol that Yamatamaka, Pavatinavana, went to Monavidhi, Rogavala, the Utaho, Ada, me are Anatru, Thibin, Monavidhi, Rogasamban, and the Avadhanamak Patin, even yet. Oh, අනිවාර්යෙන් අපි අර කලින් කිව්වා වගේ හෘද ආබාධ තත්ත්වය උඩින්ම තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. අනතුරු සහිත ආබාධ අවදානම් සහිත රෝග පිළිබඳව ඊට කලින් මදුශාන්කී ඉන්නවා සුබුදෑසනක්. සුබුදෑසනක්. ඔව් මදුශාන්කී කියන්න. ඔව්. මේ එයාගේ බ්ලඩ් එකත් එක්කලා ගොස්තු වික්ස. ඔව්. ඉතින් කොලෙස්ටරෝල් මේ තියෙනවා 227ට. ඔව්. ඉතින් ටික කොහොමද? දැන් ඔයාලඟ මේ ඒ report එක තියෙනවද මේ වෙලාවේ? report එක අතේ තියෙනවා. ආ එහෙනම් වෛද්‍යමහානේ මට පොඩ්ඩක් කියනද LDL එක කීයද triglyceride කීයද කියලා. LDL එක 5.28යි. ආ වැරදි මම හිතන්නේ. Cholesterol is total? Cholesterol is 227. LDL is total? LDL is 79. Hundred balla kiya na? Ma kitne udamane do varta udamati. Udamati triglyceride. Ilan kiya thi na? LDL is kisiye 58. Hari triglyceride kine kiya thi na? TRI kiya la the TRI GLY. Kisiye kiya thi na? Mhm. අපි මේ රේෂියෝ කියලා ඇති යටම 4.5 5.5 ගානක් හරි 5.2 තියෙන total cholesterol HDL ratio නේද? ඔව් ඔව්. ඊළඟ HDL එක කොච්චරද තියෙනවද? HDL එක තියෙනවා 73ට. හරි. බොහොම ස්තුතියි. මේ දැන් මොකද්ද මහත්මියට දැනගන්න ඕන ප්‍රශ්නේ? මට දැනගන්න ඕන ડોක්ටර් මේ report එක ડોක්ටර් වෙනවා කියලා බෙහෙත් කරන්න අවශ්‍ය නැහැ කෑම පාලනය කරන්න පුළුවන් කියලා. ඔව්. මේ ඔව් ඒ කියන්නේ ડોක්ටර් දැන් අපේ කිසිම තෙල් කෑමක් හරි මොකුත් කන්නේ නැතුව මස් දැන් මොකුත් කාර්යයක් දෙන්නේ මොකුත් නැතුව කොලෙස්ටරෝල් දීලා මොකද කරන්න ඕනද කියලා. ඔව් මට කියන්න පුළුවන් පොඩ්ඩක් පරම්පරාවේ කොලෙස්ටරෝල් මට්ටම හරි අංශභාජ තත්ත්ව හරි තියෙනවද එයාගේ පැත්තේ? එහෙම නැහැ තාත්තට නම් කොලෙස්ටරෝල් තියෙනවා ඒ තාත්තා පාලනයෙන් ඉන්නේ. ඔව් මම හිතන්නේ අපිට පරම්පරාවේ ඒක තියෙනවා නම් අපි පොඩ්ඩක් මම මේ රෝගියාව අපි පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. එයාගේ අපි උසර සරලන බර ඒවා ටිකක් බලන්න ඕනේ. ඊට අමතරව දියවැඩියාව රෝගේ තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕනේ. ඒකම අධිකරතර පීඩනය තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ එයා ව්‍යායාම කරන පුද්ගලයෙක් නම් අපිට ඒ කියන්නේ එයාගේ ස්ට්‍රෙස් එක වැඩි නම් අපි ඒ වගේ දේවල් හැම එකම කල්පනාවට ගන්නවා. ඒ කියන්නේ මානසික ආතති වැඩි නම් අපි ඒකදී සීනි මට්ටම ඉහළ යනකොට අපේ ඇඟේ තියෙන අපේ ඇක්ෂන්ස් කියන දේ අපේ ඇඟේ තියෙන පරිවෘත්තියක් ඉක්මන්. ඉතින් ඒ වගේ දේවල් හින්දා අපි හැමදේම මේ සයිකල ගන්න ඕනේ. නමුත් මට හිතෙන මේ මොහොත මේ බෙහෙත් කරන්න අවශ්‍ය වගේ මට හැඟෙනවා. නමුත් තාත්තටත් තියෙන හින්දා මොකද 5.27 5.27ක් තියෙනවා. ඒ වගේම LDL උත් වැඩි 154ක්. ඊට පස්සේ HDL න සාර්ථකයි සාමාන්‍ය මට්ටමක තියෙනවා. ඉතින් ඒක නිසා මේ මට හිතෙන සමහරලාට බෙහෙත් කරන්න වෙයි. එහෙම නැත්නම් අපිට කරන්න පුළුවන් උත්සාහය තමයි මාස 3ක් විතර අපි හොඳ කල් ක්‍රියාවක් දීලා, ඒ කියන්නේ අපි හොඳට තෙල් කෑම අඩු කරලා, ඒ කියන්නේ වම්බටු මොජෝ කරවල බැදුමේ සිට මේ අපි කියන කන දෙවල් කෑම ඒව ටික කන්න නැතුව ඉන්නවනම් හොඳයි. ඒ තෙල් සහිත කෑම කන්න නැතුව අවන් බේක් වගේ දෙයක් කන්න පුළුවන් නම් ඒ තෙල් වගේ තෙල් වෙනුවට, ඒ කියන්නේ අවශ්‍යම නම් නැත්නම් ඉතින් සාමාන්‍ය ආහාර ගත්තම තවන්නේ තඹාගත් දේවල්. ඉතින් මේ දේ කියන්නේ සැලකිලිමත් වෙලා දිය කිරෙන් කන්න පුළුවන් වඩා හොඳයි. ඒ වගේ දේවල් සැලකිලිමත් වෙලා ව්‍යායාමත් කරලා මාස 3කින් පස්සේ ආපහු නැවත වතාවක් කොලෙස්ටරෝල් පරීක්ෂාවට ලක් වෙලා අපිට බලන්න පුළුවන් මේ මොකද අපි මේ දේ තමයි අපි කරන්නේ. කෙනෙකුට අපි බෙහෙත් කරන්න ඕනේ කිව්වහම සමහර කෙනෙක් ડોක්ටර් තාපාරක් බලන්න පුළුවන්ද කියලා. ඉතින් අපි ඒ වගේ අවස්ථාවේ සමහරට රිස්ක් එක අඩු නා. ඒ කියන්නේ අපි අවධානම අඩු නම් අපි කියනවා මේ උත්සාහය කරලා බලන්න මාස 3 නැවත වතාවක් බලලා අපි ඊට පස්සේ තියෙන කරුණු කියලා. වයිතමනේ දැන් ආහාර ගැන කියනකොට සමහර පළතුරු වලත් මේ தත්ත්වය තියෙනවා. අපි දහලා තියෙන බොහෝ අය කියන මේ අලිකට පෙර කන්ඩිෆා කොලෙස්ටරෝල් වැඩි වෙනවා කියන මම කැමති වයිතමගෙන් දැනගන්න. ඔව් නෑ ඒකේ මේ මත කීපයක් තියෙනවා. සමහරවිට අපි ඔය කාලෙන් කාලට වෙන නිසා සාමාන්‍යව ඒකේ තියෙනවා හොඳ කොලෙස්ටරෝල් මට්ටම තියෙන්නේ කියලා. ඒකේකින්ද අපි ඒක මේ දවස්වල අපි කියන්නේ ගත්තට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් ඕක තව දවසකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒක නිසා සාමාන්‍ය පළතුරු ගත්තම ගොඩක් පළතුරු වල අපේ කොලෙස්ටරෝල් මට්ටම ඉතාම අඩුයි. මොකද ෆයිබර්ත් වැඩි. ඒකේ කෙනි සහිතත් වැඩි හින්දා අපිට ඒක හොඳයි. ඒක දියවැඩියා තත්ත්වෙන් නම් ඒක පළතුරු කියන දේවල් වල හානිකර තත්ත්වෙ තියෙන. මොකද හැම පළතුරෙම පැන්රහා ගතිය වැඩි නම් ඔබට දියවැඩියා මට්ටම වැඩි වෙනවා. නමුත් කොලෙස්ටරෝල් ගත්තාම කොලෙස්ටරෝල් වලට අපි ගොඩක් වෙලා ලොකුවට මේ පළතුරු ලිමිට් කරන්නේ නැහැ. පළතුරු ගොඩක් කන්න කියලා ඒක එන්කරේජ් කරන්නේ නැහැ. අපි ඒ කියන්නේ ගොඩක් කරා නමුත් සාමාන්‍ය මට්ටමේ පළතුරු කෑවයි කියලා කිසිම හානියක් නැහැ. ඔව් අවසන් වැඩි කීපේනේ වතුනා අපි අර පැහැදිලි කරගන්න ඕනේ. අර වයිතම පැහැදිලි කරමින් හිටියා. අමතුමට යන්න කලින් මේ මම අහව ප්‍රශ්නෙත් එක්ක අර කොයි විදිහටද කොලෙස්ටරෝල් මට්ටමේ ඉහළටක් තිබෙනවා නම් තමන්ගේ ශරීරය තුළ කොලෙස්ටරෝල් මට්ටමේ සීමාවට වඩා තිබෙනවා නම් කොයි විදිහේ රෝගවලටද අනතුරු ඇඟ වෙන්නේ කියන කාරණාවස අවධානය පවතින්නේ මොන විදිහේ තත්ත්වයන් වලටද කියන කාරණාව. ඔව් අපිට කොලෙස්ටරෝල් මට්ටම වැඩි නම් අපි අනිවාර්යෙන් හෘද ආබාධ තත්ත්වයට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අංශ මේ දෙකම මූලික වශයෙන් ඊට පස්සේ අපි කියනවා පෙරිෆෙරල් වැස්කියුලර් ඩිසීස් අපි දියවැඩිය පිළිබඳ අපි ගිය සුමානේ කතා කළා වගේ අපේ කකුල් ප්‍රදේශයේ රුධිර නාල ඒ කියන්නේ ඕනම රුධිර නාලයක අවදානම තියෙනවා මේක බ්ලොක් වෙන්න. ඒක නිසා අපි ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඒකත් එක්කම සමගාමීව අපිට සමහරලාට අපි පරීක්ෂා ලක් කරාම අපිට අර මගේ තයිරොයිඩ් මට්ට අඩු මට්ටම තියෙන පුළුවන්. අපි ඒකටත් බෙහෙත් ගන්න ඕනේ. ඒක ජීවිත කාලෙම ගන්න ඕනේ බෙහෙත්. ඉතින් ඒකෙදි පාලනය කරන්න පුළුවන්. ඊටාම සරල දෙයක්. ඒ වගේම එකකින් අපේ ජීවිතේ ගුණාත්මක භාවය වැඩි වෙනවා. ඊට අමතරව අපි ගත්තාම ඒකත් එක ෆැටි ලිවර් කියන ඒ කියන්නේ අක්මා තෙල් තැම්පත් වීම සමගාමී වෙන්න පුළුවන් දෙයක්. නමුත් ඒක තිබිය යුතුම නෑ. නමුත් එහෙම තියෙනවා නම් අපි මේ දෙකටම සැලකිලිමත් වෙලා මොකද අපි දෙන බෙහෙත් වල අතුරු ආබාධයක් හැටියට කලාතුරකින් අක්මාට බලපෑමක් තියෙන. ඒක බයට ගොඩක් කට්ටිය බෙහෙත් බොන්නේ නෑ. ඒ කතාව ඒක අපි ඒ ගැන බය වෙ යුතු නැහැ. මොකද අපි පරීක්ෂාවට ලක් කරගෙන තමයි ඒ කියන්නේ අපි මාසෙකින් විතර හෝ මාස 3කින් සැරයක් අපි අක්මාවත් පරීක්ෂාවට ලක් කරනවා. ඒක බලලා තමයි අපි තීරණය කරන්නේ මේ බෙහෙත දිගටම අපි කරගෙන යනවද නැත්නම් අපි බෙහෙත වෙනස් කරනවද කියලා. සමහරෙකුට ඒ කියන්නේ බෙහෙත් බොද්දි සමහරලාට ඒක ෆැටි ලිවර් කියන තත්ත්වෙදී සමහරලාට අපි දැකලා තියෙනවා අඩුවීමක් වෙලා තියෙනවා. නමුත් සමහරට වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා ඒ ගැන අවධානය යොමු කරගෙන මේ බෙහෙත් පාවිච්චි කරා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරි අපි එහෙමනම් අද දවසේ සාකච්ඡාව අවසන් කරන සූදානම්. ඉතින් කොලෙස්ටරෝල් කියන තත්ත්වය පිළිබඳව අපි කතා කරා. ඔබට තිබෙන ගැටලුවටත් අවස්ථාව ලබා දුන්න විසඳුම් ලබා ගන්න. ඒ විතරක් නෙමෙයි මේ තත්ත්වය කොලෙස්ටරෝල් පිළිබඳව ඇයි අපි පාලනය කරගන්න ඕනේ? කොලෙස්ටරෝල් වැඩි වුණොත් මොන විදිහ අවදානමක්ද අපේ ශරීරයේ නිරෝගීකමට තියෙන්නේ කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරා. අපි එහෙමනම් ස්තුතිවන්ත වෙන අපි තවත් දවසක බලාපොරොත්තු වෙන මේ වගේම ඔබට බලපාන රෝගී තත්ත්වයන් පිළිබඳව කතා කරන්න. වෛද්‍යතුමා මුණ ගැසීමත් එක්ක ඔබට පුළුවන් වෛද්‍යතුමාගේ සේවය පෞද්ගලික රෝහල්වලදී ලබා ගන්න. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය තුෂාරද සිල්වා වෛද්‍යතුමන්ට. අපි තවත් දවසක මුණ ගැහෙමු. ස්තුතියාවට ආයිබෝන්. ආයිබෝන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.